ICC ලෝක ටෙස්ට් ශූරතාවයේ දෙවන අදියර ආරම්භ කරමින් කොළඹ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ටෙස්ට් තරගයේ පළවෙනි දිනයේ අවසානයට පත් වෙනවා. ඒ ශ්‍රී ලංකා කණ්ඩායමට වැඩි ගෞරව ලබා දෙමින් ශ්‍රී ලංකාව ලකුණු 267යි කඩලු 3යි පන්දු වාර 88යි අද යැවීමට හැකියාව ලැබුණේ ආලෝක තත්ත්වය මදි වීම නිසා ඉතිරි පන්දු වාර දෙක යවන්න ලැබුවේ නැහැ. කෙසේ වෙතත් විශිෂ්ට දස්කම් දැක්වීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් වෙනවා. ශ්‍රී ලංකා නායකයා දිමුත් කරුණාරත්න ජාත්‍යන්තර ටෙස්ට් තරගයක් ක්‍රීඩා කරන්නේ 2021 අප්‍රේල් මාසයේ 29 වෙනිදායින් පසුයි. මාස 7කට පසුව තමයි මේ ඔහු ජාත්‍යන්තර තරගයක් ක්‍රීඩා කරන්නේ. විශේෂම ටෙස්ට් තරඟ පැවැත්ුනේ නැහැ ශ්‍රී ලංකාවට මේ අතර කාලය තුල. කෙසේ වෙතත් බංග්ලාදේශ ටෙස්ට් තරඟාවලියේදී ඔහු අවසන් තරඟයේදී ලකුණු 118ක් සහ ලකුණු 66ක් ලබාගෙන තිබෙනවා. ඒ තරඟයේදී ඉනින් දෙකේදී ඉන්න අනතුරුව ඔහු අදත් ශතකයක් ලබා ගැනීමට සමත් වුණා. ඒ ඔහුගේ ජීවිතයේ ලබාගත් 13 වෙනි ශතකය. ඔහු මේ වන විට නොදැවි ක්‍රීඩා කරනවා ක්‍රීඩා පිටියේ. ලකුණු 132ක් පන්දු 265කදී ලබා ගනිමින් ඒට 4 පහරවල් 13ක් අයත්. ඊට අමතරව ධනංජිද සිල්වා ක්‍රීඩා කරනවා ලකුණු 56ක් ලබාගෙන පන්දු 77කදී. ඔහු තරමක් වේගෙන් ලකුණු ලබා ගැනීමට උත්සාහ දරනවා අපි දුටුවා. 4 පහරවල් 5ක් සමගින් නොදැවි ක්‍රීඩා පිටියේ සිටිනවා. දිනය අවසානයේදී කඩලු 3යි දැවි ගොස් තිබෙන්නේ හොඳ ස්ථානයක සිටිනවා ශ්‍රී ලංකාව. විශේෂම ගාල්ලේ පළවෙනි දිනේ සහ දෙවෙනි දිනේදී ලබා ගන්නා ලකුණු ප්‍රමාණය අතිශය වැදගත්. අවසාන දින කිහිපේ නැතිනම් දින 3න් එහා පැත්තට මෙම ක්‍රීඩාංගණයේ තනතිල්ලේ දඟපන්දු යවන්නන්ට මුහුණ දීම ඉතාම අසීරු කාර්යයක් වන නිසා හොඳ අවස්ථාවක් ශ්‍රී ලංකාවට සහ හොඳ ස්ථානයක සිටිනවා යන්න පැහැදිලිවම පැවසිය හැකි. කෙසේ වෙතත් ඊට අමතරව ලෝක වාර්තාවක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වෙනවා. ඒ පළමු කඩුල්ලේ ශතක සම්බන්ධතා වාර්තාව 2018 වසරේ සිට ටෙස්ට් තරඟවල වැඩිම අවස්ථා ගන්නකදී ආරම්භ කඩුල්ල සඳහා ශතක සම්බන්ධතාවයන් ගොඩනගා ඇති රට බවට ශ්‍රී ලංකාව තව දුරටත් පත් වෙනවා. ඒ ශතක සම්බන්ධතා 7ක් ගොඩනගමින් අද ආරම්භක පිතිකරුවන් ලෙස පැමිණි පැතුම් නිස්සංක හා දිමුත් කරුණාරත්නත් ශතක සම්බන්ධතාවයක් පැවැත්වීමට සමත් වුණා. තරඟ 31කදී ආරම්භක කඩුල්ල සඳහා මෙලෙස ශතක සම්බන්ධතා 7ක් පිහිටවීමට සමත් වී තිබෙනවා. 2018 වසරේ සිට වැඩිම ශතක සම්බන්ධතා පිහිටවා ඇති රටවල් අතර දෙවැනි ස්ථානයේ හිමිවන්නේ ඕස්ට්‍රේලියාවට. ඉන් අනතුරුව එංගලන්තය හා නවසීලන්තය සිටිනවා. ඒ ශතක සම්බන්ධතා 4 බැගින් එම රටවල් 3ම වාර්තා කරමින් ඕස්ට්‍රේලියාව තරඟ 27කදී, එංගලන්තයේ තරඟ 46කදී, නවසීලන්තයේ තරඟ 25කදී මෙම දක්ෂතාවය දක්වන්නට සමත් වී තිබෙනවා. ඉන්දියාව පකිස්තානය ආරම්භක කඩුලට ශතක සම්බන්ධතා 3ක් පමණයි ගොඩනගාගෙන තිබෙනේ. නමුත් ශ්‍රී ලංකාව ශතක සම්බන්ධතා 7ක් ගොඩනැගීමට සමත් වීම ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ ආරම්භක කඩුල්ලේ ස්ථාවරත්වය සම්බන්ධයෙන් ඉතාමත් හොඳ ස්ථාවරත්වයක් තිබෙන බව තමයි පෙනී යන්නේ. විශේෂයෙන්ම ආරම්භක පිතිකරුවා ලෙස දැනට නිත්‍ය ක්‍රීඩකයා වන්නේ ලහිරු තිරිමාන්න. ඔහු මෙම තරඟයේ ක්‍රීඩා කරේ නැහැ. ඒ වෙනුවටයි පැතුම් නිස්සංක ඉනිම ආරම්භ කරන්නේ. කෙසේ වෙතත් දිමුත් කරුණාරත්න එක්කාන්තයක ආරම්භක පිතිකරුවා ලෙස මේ සෑම ක්‍රීඩකයන් සමගම ක්‍රීඩා කර තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ ඉහළ දක්ෂතා දැක්වීමට මේ ආරම්භක පිතිකරුවන් සෑම විටම 2018න් පසුව තමත් වී ඇති බව තමයි දත්තවලින් සඳහන් වන්නේ. කෙසේ වෙතත් දිමුත් කරුණාරත්න 13 වෙනි ටෙස්ට් ශතකය අද ලබා ගැනීමට සමත් වෙනවා. 33 හැවිරිදී නායක දිමුත් කරුණාරත්න ටෙස්ට් තරඟ 72කදී ලකුණු 5176ක් ලබාගෙන තිබෙනවා. සාමාන්‍ය 38යි, ශතක 13යි, අර්ධ ශතක 26යි විදිහට තමයි ඔහුගේ දත්ත සඳහන් වන්නේ. කෙසේ වෙතත් පැතුම් නිස්සංකත් ඉතාමත් හොඳින් ක්‍රීඩා කරා ඔහුගේ දෙවන ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කිරීමට ඔහු සමත් වෙනවා. ඔහු ලකුණු 56ක් ලබා ගත්තා. ඊට අමතරව ඇන්ජලෝ මැතිවුස් තරමක් ඉක්මන් පහරක් එල්ල කිරීමට ගොස් දැවි ගියා අවසනාවන්ත ලෙස. දැවි යන විට ඇන්ජලෝ මැතිවුස් ලකුණු 3ක් පමණයි ලබාගෙන තිබුණේ. ඔහු තුන්වන කඩුල විදිහටයි ඔහු දැවි ගියේ. දෙවන කඩුලට දැවි ගිය ඕෂද ෆර්නෑන්ඩෝ ඔහු ලකුණු 3යි ලබා ගත්තේ. කෙසේ වෙතත් චරිත අසලංක ටෙස්වරම් දිනාගත්තේ නැහැ. පළවෙනි තරගයේදී දිමුත් කරුණාරත්න පැවසූ පරිදි පිතිකරුවන් 6ක් සහ පන්දු යවන්නන් 5 දෙනෙකු ක්‍රීඩා කරනවා මෙම තරගයට. කෙසේ වෙතත් මෙහි අනතුරක් සිදු වූවා කොදෙව් ක්‍රීඩකයෙකුට. ඒ දිමුත් කරුණාරත්න එල්ල කර පහරක් හිස් ආවරණයේ වදිනවා මේ කොදෙව් ජෙරමි සොලසානු නැමැති ක්‍රීඩකයාගේ. ඉන් අනතුරුව ඔහු රෝහල් ගත කිරීමටද පියවර ගත්තා. channel එක subscribe කරන්න. සීනුව ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න.